සම්මුති අර්ථය අනුව බුද්ධ ධර්ම කියන වචන අද යෙදෙන්නේ බුදුහාඳුරුවන්ගේ දේශනාවල් අඳුන්වන්න. ඒ දේශනාවල් කෙව්වට මුල්ම දේශනාවල් අද අපට නැහැ. ඒ වුණාට ඒ දේශනාවල් අහපු රහතන් වහන්සේලා 500 නමක් බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ අජාසත් රජුගේ කාලෙදී මාස 7ක් තිස්සේ සංගායනාවක් පවත්වලා ඒ රහතන් වහන්සේලාට මතක තියෙන හැටියට බුද්ධ දේශනාවලදී බුදුහාඳුරුව පාවිච්චි කරපු වචන රාශියකුත් වාක්‍ය රාශියකුත් ගාථාවන් රාශියකුත් එක්තැන් කරලා තියෙනවා. ඒවා අවුරුදු සිය ගානක් තිස්සේ පැවතුනේ ලේඛනගතව නෙවෙයි මුඛ පරම්පරාගතව. ඒවා අන්තිමට ලේඛනගත වුණේ ලංකාවේ රජ කරපු වළගම්බා රජුරංගේ කාලෙදී. ඒ රජුරුව රජකලේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 100කට විතර එහා කාලේ. පළවෙනි ක්‍රිස්තු පූර්ව සතවර්ෂයේ. ඒ කාලේ තමයි ඒවා ග්‍රන්ථාරූඪ වුණේ. ඒ ග්‍රන්ථාරූඪ වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ පවත්වපු තුන්වෙනි සංගායනාවේදී සංශෝධනය කරපු බුද්ධ දේශනා පිළිබඳ වාර්තා ටික. ඒ සංශෝධනය කරලා තියෙන රහතන් වහන්සේලා 1000ක් එකතු වෙලා. ඒ විදිහට රහතන් වහන්සේලා තමන්ගේ මතකයෙන් බුදුහාඳුරුව මෙන්න මේ වාක්‍ය, මෙන්න මේ ගාථා, මෙන්න මේ වචන ප්‍රකාශයට පත් කළයි කියලා සඳහන් කළ තියෙන වාර්තා අපිට නිවැරදි ලෙස, සැබෑ ලෙස, සත්‍ය ලෙස පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද රහතන් වහන්සේලා කියන්නේ රහතින්වත් පවු නොකරන අය, බොරුවක් නොකියන අය. ඒක නිසා බුදුහාඳුන්ගේ ඇත්ත ප්‍රකාශ ටිකක් තමයි අද අපට බුද්ධ ධර්මයේ වශයෙන් එකතු වෙලා තියෙන්නේ. බුද්ධ ධර්මයේ කියන වචනය ගත්තහම ඒ වචනවල තේරුම බුද්ධ භාවයෙන් දරනු ලබන දේ යන්න. ධර්ම කියන වචනේ පාලියෙන් ධම්ම කියන වචනේ පාවිච්චි කරන්නේ සිතෙන් දරන දේ කියන අදහස දෙන්න. හිතට පාවිච්චි කරන්නේ මනෝ කියලා, මනස කියලා, මනසට නිමිති වෙන දේවල් වලට තමයි ධර්මයේ හැටියට ධර්ම කියන වචනය පාවිච්චි වෙන්නේ. ඒක නිසා නියම බුද්ධ ධර්මයේ තිබුණේ බුදුහාඳුරුවන්ගේ හිතේ. අද තියෙන්නේ ඒ ධර්මයේ හඳුන්වන්න පාවිච්චි කළ සංකේත ටිකක්, වචන කියන සංකේත ටිකක්. ඒ වචන වලින් හැදිච්ච වාක්‍ය ටිකක්. වචනයක් කියන්නේ සංකේතයක් මිසක් එයින් අඳුන්වන ධර්මය නෙවෙයි.
දැන් අපි පාවිච්චි කරනවා නිවන කියන වචනේ. නිවන කියන වචනේ නිවන නෙවෙයි, ඒක වචනයක්, ඒක සංකේතයක්. ඒ පිළිබඳව ප්‍රකාශ කරන අදහසක් වාක් විස්තරයක් උනත් නිවන නෙවෙයි. නිවන ගැන කරන විස්තරේ නිවන නෙවෙයි. නිවන ගැන නොයෙක් විස්තර අටුවාවල සඳහන් වෙලා තියෙනවා. බුද්ධ දේශනාවල එන වාක්‍ය වල අදහස්, වචනවල අදහස් පැහැදිලි කරන්න අර්ථකථා කියන අටුවා ලියලා තියෙනවා. ඒ අටුවාවල තියෙනෙත් අදහස්. බුදුහාඳුරුව කවදාකවත් බුද්ධ ධර්මය හෝ බුද්ධ ධම්ම කියන වචනේ පාවිච්චි කළේ නැහැ. ධම්ම කියන වචනේ පාවිච්චි කළා. ඒ ධම්ම කියන වචනේ බුදුහාඳුරුවේ ඇඳුන්නේ හැම බුදුරෙයෙක්ම කරන ප්‍රකාශය. ත්‍රිපිටකයේ කියලා කියන්නේ ඒ බුදුහාඳුරන්ගේ දේශනා මෙන්න මේවය කියලා ඒ දේශනාවල සාරාංශය රහතන් වහන්සේලා සංගායනාවලින් කැටි කරලා එකතු කරලා තියෙන ධර්ම සංග්‍රහයක්. ඒ ධර්ම සංග්‍රහයේ ත්‍රිපිටකයේ බුදුහාඳුරුව කියන හැම බුදුරෙයෙක්ම ලෝකයාට ප්‍රකාශ කරන්නේ සෝ ධම්මං දේසීති කියලා ධර්ම දේශනා කරනකොට ප්‍රකාශ කරන්නේ සෝ ධම්මං දේසීති සාත්තං සබ්බ්‍යංජනං සම්මුති අර්ථයේ තියෙන ව්‍යංගාර්ථවත් ව්‍යංගාර්ථ තියෙන බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යං ප්‍රකාශේති කියන්නේ බ්‍රහ්මචර්යාවයි බුදුන් වහන්සේලා ප්‍රකාශයට පත් කරන්නේ. ඒ ප්‍රකාශවල තියෙන්නේ මතුපිට තේරුමක් හා ඇතුළත ගැඹුරු තේරුමක්. මතුපිට තේරුම අපිට කියන්න පුළුවන් පේන තේරුම දිසි අර්ථ සම්මුති අර්ථය පරමාර්ථය නැත්නම් ව්‍යංගාර්ථය එකින් හඟවන්න තමා වැසි අර්ථ වැහිලා තියෙන තේරුම. ඒ වුණාට හැම කෙනෙක් ළඟම බුද්ධත්වයේ බීජයක් තියෙන නිසා ඒ බුද්ධත්වයේ බීජ නැමැති බෝධියට දැනන දේ ඒ බෝධි ශක්තිය තියෙන අපේ හිතේ හැම කෙනෙක්ගෙම ඒ බෝධි ශක්තිය තියෙනවා. ඒ බෝධි ශක්තියේ මූලික ලක්ෂණය තමා නුවණ. ඒකට කියනවා ප්‍රඥාව කියලා. හැම කෙනෙකුගේ නුවණට ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක් තමා හැම බුදුවරයෙක්ම දේශනා කළා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් බ්‍රහ්මචර්යාවේ තියෙන්නේ බුදුහාඳුරන් විස්තර කරන විදිහට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. ඒ ධර්මයන් යහපත් හොඳය කියන එක නුවණ තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා. ඒ තේරුම ගන්න එයා බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. මෛත්‍රිය, කරුණා, මුදිතාව බුද්ධ ධර්මයේ හැඳින්වෙන්නේ මහා බ්‍රහ්මයාගේ තියෙන චිත්ත ස්වરૂපේ ලක්ෂණ වශයෙන්. පුංචි රාහුල සාමණේරයන් වහන්සේට මේ සතර බ්‍රහ්ම විහරණයේ බුදුහාඳුරුව පැහැදිලි කළේ මෛත්‍රියේ වැඩිනකොට තරහ නැති වෙනවා. තරහ නැති වෙන එක කියලා බුදුහාඳුර පාවිච්චි කළේ ව්‍යාපාදෝ පහියසිතේ. ව්‍යාපාදේ නැති වෙනවා. කරුණාව වැඩිනකොට අනුන්ට හිංසා පීඩා කරන විහිංසා චිත්ත ස්වરૂපේ නැති වෙනවා. මුදිතාව වැඩිනකොට කුසලයට අකමැති වෙන, කුසල ගැන දින උනන්දුව අඩු වෙන අරතිය නැති වෙනවා. උපේක්ෂාව වැඩිනකොට, උපේක්ඛාව කියන එක වැඩිනකොට
නොඑක් නොඑක් අය එක්ක නොඑක් නොඑක් දේවල් එක්ක ගැටෙන චිත්ත ස්වરૂපේ නැති වෙනවා. ඒ බුදුහඳුරු මහා බ්‍රහ්මයාගේ තියෙන චිත්ත ස්වરૂපය පැහැදිලි කරන්න වෙන වචනත් තෙවිජ්ජා සූත්‍රයේදී වාසෙට්ට කියන බ්‍රාහ්මණයාට පෙන්ලා තියෙනවා. බ්‍රහ්මයාගේ තියෙන ලක්ෂණයක් තමයි මූලිකම ලක්ෂණය තමයි තෙවිජ්ජ සූත්‍රයේ කියන විදිහට අපරිග්ගහෝ කියන්නේ කිසිම දෙයක් හිතෙන් මේ මහා බ්‍රහ්මයා තදින් බදාගෙන නැහැ. අවේරෝචිත්ව කියන්නේ මහා බ්‍රහ්ම හිතේ කිසිම වෛරයක් නැහැ. අභ්‍යාපජ්ජෝතිත්ව කියලා කියන්නේ මහා බ්‍රහ්මයාගේ හිතේ කිසිම තරහක් නැහැ. අසංකිරිටෝ චිත්තෝ කියන්නේ මහා බ්‍රහ්මයාගේ හිත කිල්ට වෙන කිසිම ක්ලේශයක් ඒ බ්‍රහ්මයාගේ හිතේ නැහැ. වසවත්ති කියන්නේ බ්‍රහ්මයාගේ හිත තමන්ට වසඟ වෙලා තමන්ගේ පාලනය යටතේ පවතින්නේ. මෙයින් පෙන්නුම් කරන්නේ ඒ බුදුහාඳුරන්ගේ කාලේ තිබිච්ච සමාජයේ පිළිගැනීමේ හැටියට ඉතාම උසස් ගණේ ඉතාම පිරිසිදු සිතක් තිබුණේ බ්‍රහ්මයාට. ඒකයි බුදුහාඳුරෝ කියන්නේ හැම බුදුවරයෙක්ගේම අනුශාසනාව හිත පිරිසිදු කර ගැනීම කියලා. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන. ඒසා කෙටියෙන් කියනවා නම් බුද්ධ ධර්මය කියලා අපිට අද සලකන්න පුළුවන්, අපිට අත්දකින්න පුළුවන් අපගේ පිරිසිදු චිත්ත ස්වરૂපය. පිරිසිදු චිත්ත ස්වરૂපය කියන්නේ කෙලෙස් වලින් මිදුණු, නැත්නම් කෙලෙස් යටපත් වුණු චිත්ත ස්වરૂපය. එනිසා නියම බෞද්ධයා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒ බුද්ධ භාවයෙන් යුක්ත කෙනෙකුට. බුද්ධ භාවය කියන්නේ ඉතාම පවිත්‍ර පිරිසිදු සිතක් තියෙන උත්තමේ. ඒ පිරිසුදු බුද්ධ තත්ත්වයේ බුද්ධ චිත්ත ස්වરૂපේ යම්තම් පොඩ්ඩක් හරි තමන් ගාව තියෙනවා නම් එයින් අපිට හඳුන්වන්න පුළුවන් ඒ පිරිසුදු සිත තියෙන කෙනා බෞද්ධයෙක් කියලා. එයාගා මෛත්‍රිය තියෙනවා නම්, කරුණාව තියෙනවා නම්, මුදිතාව තියෙනවා නම්, උපේක්ඛාව තියෙනවා නම් යම් පමණකට එයා චිත්ත ස්වરૂපයෙන් බෞද්ධේ. ඒ නිසා බෞද්ධකම කියන්නේ ලේබලයක් නෙවෙයි, චිත්ත ස්වરૂපයක්. ඒ චිත්ත ස්වરૂපේ ලක්ෂණය මොකද්ද? බුද්ධ භාවයේ කියන පවිත්‍ර චිත්ත ස්වરૂපේ යම් කිසි මට්ටමක පවිත්‍රත්වයක් ඒ වගේ සිතක තියෙනවා.